ටෙස් තරගයක වැදගත්ම ඉනිම මොකක්ද? ඒකට උත්තරයක් දෙන්නේ හැම ඉනිමක්ම එක වගේ වැදගත් වුණත් තරගයක අවසාන ඉනිම තමයි තරගයේ තීරණය වෙනස් කරන ඉනිම වෙන්නේ. තරගය දිනනවාද පරදිනවාද ජය පරාජයෙන් තොරව අවසන් වෙනවාද කියලා තීරණය වෙන්නේ මේ අවසන් ඉනිමත් එක්ක. අපි අද බලන්න යන්නේ ටෙස් තරගයක අවසාන ඉනිම හොඳට කළ ශ්‍රී ලංකා ප්‍රතිකරු අතරේ මුලින්ම ඉන්න 10 දෙනා කවුද කියලා. අවම ටෙස් තරග 10කටවත් සෙල්ලම් කරපු ක්‍රීඩකයෝ තමයි මේ වර්තාවේ ඉන්නේ. වර්තමාන ටෙස් නායක දිමුත් කරුණාරත්න ටෙස් ඉනිම 24ක 4 වෙනි ඉනිමේ පන්දුවට පහර දීලා ලකුණු 725 ක්‍රැස් කරගෙන තියෙන්නේ. ඉනිමක සාමාන්‍ය 34.52 සටහන් කරගෙන අර්ධශතක 5ක් ක්‍රැස් කරගෙන තියෙන දිමුත් අවස්ථා 3ක අවසන් ඉනිමේ නොදැවී ඉඳලා තියෙනවා. තරංග පර්ණවිතාන දිමුත් ඉස්සරහින් ඉන්නේ ටෙස්ට් ඉනිම 10කදී ලකුණු 244ක් ලකුණු 34.85ක සාමාන්‍යයක් එක්ක අරගෙන එක අර්ධශතකයක් ලබා ගන්නත් තරංග සමත් වෙලා තියෙනවා. තරංග ඉනිම 10න් අවස්ථා 3ක නොදැවී ඉන්නත් සමත් වෙලා තියෙනවා. සුපිරි ප්‍රතිකරු සනත් ජයසූරි ඉනිම 36ක 4 වෙනි ඉනිමේ පන්දුවට පහර දීලා ලකුණු 955ක් අරගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 35.37ක් රඳවාගෙන. ශතක 2ක් අර්ධශතක 6ක් අවසාන ඉනිමේ අරගෙන තියෙන සනත් අවස්ථා 9ක නොදැවී ඉන්නත් සමත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා බිහිකල තවත් අති දක්ෂ ප්‍රතිකරුවෙක් වන කුමාර් සංගක්කාර තමයි 4 වෙනි ඉනිමේ සාමාන්‍යයෙන් 7 වෙනි තැන ඉන්නේ. සංගා ඉනිම 35කදී ලකුණු 1163ක් අරගෙන තියෙන ශතක 2ක් අර්ධශතක 6ක් එක්ක සංගගේ 4 වෙනි ඉනිමේ සාමාන්‍ය සටහන් වෙන්නේ 42.53ක් විදිහට. මේන් සංගා අවස්ථා 7ක නොදැවී ඉන්නත් සමත් වෙලා තියෙනවා. අමාරු තන්තිරිවල ශ්‍රී ලංකාව අසරණ වෙද්දි මතක හිටින සටන්කාමී ඉනිම් ක්‍රීඩා කරලා තියෙන මහේල ජයවර්ධන සංගට උඩින් වාර්තාවේ ඉන්නේ ඒ ඉනිම 36කදී අවස්ථා 10ක නොදැවීම එක්ක ලකුණු 1096ක් රැස් කරගෙන මහේලගේ ඉනිමක සාමාන්‍ය සටහන් වෙන්නේ 42.15ක් විදිහට. ශතක 3කුත් අර්ධශතක 4කුත් මහේලගේ මේ වාර්තාවට ඇතුළත්. අසංක ගුරුසිංහ තමයි 5 වෙනි තැන ඉන්නේ. ගුරා ඉනිමේ 11කදී නොදැවීම අවස්ථා 4ක් එක්ක ලකුණු 296ක් 4 වෙනි ඉනිමේ අරගෙන තියෙන්නේ ඉනිමක 42.28ක සාමාන්‍යයක් එක්ක. ගුරා මේ ඉනිම 11දී 1 ශතකයක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. ගුරාට උඩින් ඉන්නේ අරවින්ද සිල්වා. අරවින්ද අවස්ථා 21ක 4 වෙනි ඉනිමේ පන්දුවට පහර දීලා නොදැවීම 5ක් එක්ක ලකුණු 741ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ශතකයක් අර්ධශතක 4ක් සටහන් වෙන අරවින්දගේ මේ වාර්තාවේ ඉනිමක සාමාන්‍ය සටහන් වෙන්නේ 46.31ක් විදිහට. කැප්ටන් කූල් තමයි වාර්තාවේ 3 වෙනි තැන ඉන්නේ. අර්ජුන ඉනිම 20ක 4 වෙනි ඉනිමේ පන්දුවට පහර දීලා නොදැවීම 6ක් එක්ක ලකුණු 667ක් අරගෙන තියෙන්නේ 47.64ක සාමාන්‍යයක් එක්ක. අර්ධශතක 4ක් අර්ජුනගේ මේ දක්ෂතාවයට අන්තර්ගත වෙනවා. ප්‍රවීණයන්ගේ සමුගැනීම එක්ක ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වෙනකන් ඇදගෙන ඉන්න ලොකු දෙයක් කණ්ඩායමට කරපු ඇන්ජලෝ මැතිව්ස් තමයි මේ වාර්තාවේ දෙවෙනි තැන ඉන්නේ. ඒ ඉනිම 25කදී ලකුණු 902ක් 50.11ක සාමාන්‍යයක් එක්ක ලබාගෙන ශතක 1ක් අර්ධශතක 6ක් 4 වෙනි ඉනිමේ ලබාගෙන තියෙන මැතිව්ස් අවස්ථා 7ක නොදැවුණු ක්‍රීඩකයෙක් විදිහට තමයි 4 වෙනි ඉනිම අවසන් කරන්නේ. කුසල් මෙන්ඩිස් මේ දවස්වල වැඩිපුර කතා වෙන ක්‍රීඩකයා. කුසල් ඉනිම 15ක් 4 වෙනි ඉනිමේ පහර දීලා ලකුණු 679ක් අරගෙන තියෙන්නේ 52.23ක 4 වෙනි ඉනිමේ සාමාන්‍යයක් එක්ක. ශතකයක් වගේම අර්ධශතක 5කුත් ඇතුළත් මේ දක්ෂතාවයට කුසල් අවස්ථා 2ක නොදැවී ඉන්නත් සමත් වෙලා තියෙනවා. ක්‍රිකට් දන්න අය දන්නවා 4 වෙනි ඉනිම ලොකු පීඩනයක් එක්ක තනතිල්ලේ පන්දු යවන්නන්ට ලැබෙන සහය එක්ක පහර දෙන්න ලෙහෙසි නෑ කියලා. ඒ නිසා අවුරුදු 37ක් වුණු ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ මේ වාර්තාවේ අංක 1 ක්‍රීඩකයා විදිහට කුසල් ඉන්න එක කුසල්ට ලොකු ආඩම්බරයක් වගේම අපේ ක්‍රිකට් අනාගතයටත් හොඳ ශක්තියක්. මේ වැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.